ල්ලතු සෙවිලි කළද ඒලදී දුටුවට වඩ ලස්සනේ, අසංක එඒ වෙන ට බැෑමින් තිබූ ඉරමල දෙසබෙල්ලි යායගේ උරේසිද අතත් තබයි. මෙසේ උදාාවන රාච්‍රිය සදාකාලික වේනම් ජීවිදය කිසි දෙනයක් එලි නොේනානම් උරේස මත තිබූ ඕගේ අතමත ඡයා මූන තබා ගත්තාය ඒ අත ඕනවටත් වඩා උනුසුම්ය. හදවන් දවසක මේ දැන්න උුසුම අනාගත දවසකදි විඳගන්නට අරන් තාග හැකිනම්. කෝ ඇගිලි තුඩින්ඇගේ දෙදුල්පටවල රේකාව කැන්දේ ජයට කිති කෙවෙනි ඒ ඇඟිල්ල සෙම විකාාගත්තේ සිනාවත් සඟවාගෙන. කෝ මටත් කරන්න අසංකඇවිත මෝ පෑවේ. ඡයාෝගේ දෙපාවට මුළු ගතයම් බරදිී දෙතුල් පට දිගේ සෙහින් නිය තුඩ ගෙන ගියායි. මද වෙලාවා කෙසේකර ඕට කිත්ති නොකැවෙන කළ ඇ මුළු අත්ලෙම ය මුණ අත ගෑවායි. අසීමමත ලෝබගමින් මුළු හදවතම් වෙවලුන් කෑේ. මොනොද මැි ගල්බපනා කරන්නේ. ඕ මෙලක් පනින් ඇසේ! ජයත් දෙනෙ තඩුවන්කර සහින් සිනාවක් පෑවාය. හිතේ ගිින්දරම සවම ප්‍රම සැඳෑට කහෙත්ම නොගලැි. ගේ උබදදින්නේ දෙනගත්තේ කහොමති කියන්න මං ඉදිර ගිල්ලත් හිතුවා හසංග ඇගේ අතගෙන තම අත්ලමත තබාගත්තේය. ජීවිත මේ සුරතය ඇතයි ඕටස් සිතනි අයිම යන්නේදේ විට මුලු ජීවිතයමේ කෝමරි මං හවාගත්තන තා මුුණද එහෙම ඔයාගෙන් තියෙන්නේ මං ගෙනෑ ආන්න ඕන ඔයාගෙන මං හවා නොගත්ත මොනවාද කියලා ඒ දැස්සල අවංකකම සාගරයක් තරමට තිබුණේ ඡය අයිංසක ලෙසෝගේ උරසිට බරව්වාය දොඩන හැම වදනක මඇත්තේ ආදරයයි බන්න හැම බැල්මකම ඇතේ ආදරයයි සිල්ල එක්යි දිනෙක සාධන්නන්නේ මහමෙයට තරංගු දුකයි වේදරාවයි. මං අම්මට මොකුත් කියන ඒ තම හැම දෙයම්ම දන්න හරි පුදමයි. මේ ඇස් දෙගේ ආදර ගල්න්න ඒ බලන්න ඕන ගෙනකුට කියන්න හොළුවන්. මොන පාටද කියන්න බලන්න? ඒක පාට නෙවේ මිනික ආදර හැම පාටම තියනෝ. හරි දුකපාටකු තැති නේද. ඒ පාට මීමමගේ ඇස්සලත් තිීන අනේද. ෝ ඇගලි දුරු තම ඇස් මීේට ගෙන ගස් කිීේ. ඇත්තරම ඒ පොප ව ලන්න තරම් දුක්පර. ම දුක්කන්නේෙ පැයයි කියනට චයටර් සිතුනේ ඒ පාටමගේ ඇස්සල විතරක් තිබ්බම ඇතිස අසංක ඉඳගෙනවුන් ආසනේ නැගිට අය අියසරම් පැමිණියේ ඇැදේ අනුව ඇැගිටාය ඔගේ දෑත ඇගේ බඳවට ගේ නැගේ දැත් ඔොගේ පිටාගේ දෙක විටේ වැලත් ගසත් බදාගන්නට බලාගෙනම ඉපදේ යවතයන්ද එසේ තම අබියසිඉන්නා අතිශය ආදරණය ආත්මයක් ඉදිරේ නේතමානි නොුවන්නේ හෙමත් යුතුතයක් පමණ, ාය ඒ තරම් දැඩ යුතුතියක් නොේ. අසංක අනන්නවගේ ඉන්න පදේනේ හිනා වෙලා ඉන්න මං කිවනේ මට පුලුවන් කියලා හැමදෑම විදවන්න. දුක ඇත්තරම දැඩියේ ඇය ඕගේ කමිසත් පවුවත් හසින් මේ විකාගත්තය එයිනෙසායි. මෙහෙම මෙරෙන්න සිතනනා තරම්න්නේ මුන්ද රල්බින්දන කෝෂාව නිසා ඒ අන්ඩ හෙන්නේ අමුතුම සූරේකිල. පුළුවන්කමත් තියෙනවන මවා අරගෙන මේ ජීවිතය යනවා කියලා මන්දන්නවා. හිතන්න එබා මේ කෙල්ල ඔව තේරුම් අරගන්න නෑ කියලා මං ආත්මාතකාමි නෑ රත්තරම් කොහැරි කෝහමගේ වා සතුටින් ඉන්න ඕන. දුක්විනින්ంద දुක ඒක මම මගේ ජීවිදේ කිය හිතන්නන් අසංක මට පුළුවන් හෙම හිතන්නෑ මම කොහන් මුළ ජීවිදම හිතින් වදමිඳනෙන කොල්ෙක් යා හෙම වෙන්නේෙ පාදේයේනේ හිතනවද හෙම ඉඳල මාව සනසන්න බෑ කවදාාවත් බෑ අදා අඩන්නෑ කියලා ඇවෙ දැං අඩනවා ඡයා මමග සිिනාවගේ மூුණ සරසා කඳළු பிිසදා ගත්තායි சොරි, මට අමතගුණ ය අඩන්න බද දෙ ල්ෙ ुට්ట කනන්න தோන්න ඉපදන ගමන්න්න. ැළ ැල්ලූ ලා රතු විදිලිපුුබල ආලෝක වුන්ද දෙදනගේ වතට වැටී තිබුණ මृදු ලෙසනි ඒ එලිය කිෙක් को හඳුනා ගන්නට පමණක් ප්‍රමාණාවත්තේ මොනවා දෝඩ කරන්නේ සේවකයා පැමිණීට අසංක ඇසුවයේ චයා සිනස් सुනය ඒවා දන්නේ ඔහුයේ දැන් තමාට තමා ආශා කරන්නේ මොනවාද කියවත් මතක නැත स මි. සීச लेඩි වයින්න එකත්තිී නොගේෙන්න්නද සේවිකයි ජයා දෙස බලා ඇසුවයේ අසංක ඇ දෙෙස බැල්ු අය අන්නේ මට එප වෙන මොහාරි ක්න ඒක ගේන්න සේවික ගේව යා අසක වෙත නැතෙල්ේ දෙදල්පට දරගෙන සිාව සංවාගෙනේ. ඇ ඒක ගේන්න කිව වයින් හරි රයි ළමෝ බීල බලන්නකු මම් බීල ීන చකිව ගේ සුරතගෙන ඇගිකරුව අතර තම ඇඟගලි තු පග කොද දව කම්යික වෙඩන්න එකක කරගිය එහිදදි වෙඩින්ගේෙ එක වයින් දුන්න. ඉතින් රයි නේද ජයාෝගේ කන්පෙති අදරට දෙතොල් ගෙනාව රයි ඒකන මං කිවේ? හැබයි චුට්ට ඔන්න කතා කරනට දහසද්‍ය ඇත න් බොහොමයක් ඒවා කතා කරනට දෙදිනාට බය. අනාගතයක් අයිම ආදරයකට වචන ස්වාගෙනම දුස්කරේ. සේවක බේර බෝධරයක්ත් විශාල වීදුරුවත් හීන් දිගට වයින් වීදුරුවත් රැගෙන ගෙනාවේ. ඒ වන්න ීදරේ ධාරයට කුඩා ඕගීත් මලක් ගසා තිබුණි. සේවකයක් ගියපස අසංක වයින් වීදුරගේ මුවට ලංකලේ. චූටිවරයි, ජීවිතය ඇත්තරම සුන්දරේ. නොවෙනෙන සොෑල්වේ. ඒත් ඒ සියල් මේ සැඳෑවට පමණක් කුරුමදේගේ. දු ස सुලං හමනවේගේ දැං වැඩිය, ඒ සුනගේ ගමන්තාලයට සෙලවෙන चाයාගේ කිටි වර්ලස දෙස අසංග සෑන වෙලාවා බලා උන්නන්නේිය. තම වඩාත් පීකරන්නේ ඇගේ කුමකටට කියා වූ සිතුවේ ඒ සිනාව ඒ බැල්ම ඒ ගමන සියල්ලම නවුන් චමත්කාර කෞතු ඇති කරයි. වෙනවිෙන් වශීන් ගත්තද දෙ එක්කර ගත්තද දවතති අංක එකට දේරිය ඇය. කටාදන විතර එමොුණුවවත් කියන්න ඇ දිග සුමක්ෙලා කියවාය. ඔයත් එෙහිෙමයි, මං හැමදදාම් කිරෙව්වගේ කියවනවා. කවදරිම ැති කාලෙක කනටහරි නිදාසත්තියේ ැගේ දෑතම උගලත මත පැටලින්නේ ඒවා කියද එහෙමේ හිතේ එකලාසයක් කරගැනීමමසසිරවේ ම ක්මට මරේචායා ඕ කිවේ කල්්‍යයාල් ගෙනන දැවීගේ හඬිනිි. කන්ඳන් නායගයක් මෙන් ඇගේලායි කඩා පාත්තිය. අත උත්සන්න පව් ඇත්තන් ගහනවා කට තැලින්න මට නොළමනත් දොවා කොච්චර වටිනවාද. කාටද කාට හරිමන් දන්නේෑ. හිතර මොතකට මා ලෝබභගමත් දැන්නේ. ලෝ වඩාත්ම ආශාරන්නදේ අහිමවී යාම දුකක් නොවේද. යාට වටිනවා අමට වටිනෝ වෙන කකාටවත් මහා වටින්නේෑ. කවුද දන්නේ වටිනවද කියලා අසංකට තම ජීවිතගෙන මහා කලකිරීමන්තැන්න්නේ. සතුර කොදරක් ඇතද, ඒ තරමටම ජීවිතය දෑතේ. හ දෙදන මත දෑතම තබා දේ‍යඇත්ලට මූන බරකරගත්තේ. එවැනි දර්ශනයක් බලායින්දී මසීර්වය. A දෙක ඒ මූන මෙසේ පරවී තිබුණ බලාසිටිම දුස්කරේ. ජය තමස්ුනින් නැිගොස් හ අබේස දනෝබාගින්ඳගත්තා. ඊටත් පස ඉතාමාරුවින් ඕගේ දෑත මෝනින් ඉවත් කර ගත්තාය. හිතුවා ආරය ඕගේ දෙනෙත්තල කඳුලියේ ඇය වාගත නොකගේ ඕහ වැලඳගත්තායි. අනේදේ මං වරදක් කලාද ඇයට දැෑනන්නේ ඒ දෙනතල තෙතන සිද ඇගිතුුවලට හොඳටම දැන්න්නේ. මං කියන දෙහන්න අපි අනන්නෑ කියලා දේනියාවේ. මං බලං ඉන්න කෝහමද. අනේ හිනා වෙලාඉන්න ඇ ෝගේ මුළ මෝනම අතකා කියීවාය. සයු මෝතක නිස්සලවී අි ්‍රල්ලබිඳී ශබද්දගන්නටිය. අසංක චාාව නැිටවා තම් වම්පදේ මත ඉදවා ගත්තේ. ටත් පසේ මුරදු ලෙමද හූ හිසෝවාගත්තාය. ජීවිත සන්තකයම මෙපනයයි සිතාමෙන් චය උුණනීගේ හැඟීමෙන් ඔහට තවතවල් ලායිට තෙරපාගත්තායි. අසංක ඕ කතාගෙනේ නැත්ත ආදරය වචනලින් පිට කරන්න රන් හුට නිස්කලාංකන් නැත. ඇගේ පපපුුවෙන් එන්න වන්න හුරුවිලුන් සුවදේ ඒ වඩාත් ගමරින් විදගන්නට අ සංක වඩාත් තදන්ගේ පපු සිපකගත්තය. ඕහ හිසේසුවේ ඇගේ දෙතුොල් සොයාය ඇගේ මුරුදු තෙදු ඒ පස්ස විඳන්නට පතාගෙන මුන්නක්මින් ඔහුගේ දෙතුොල් හා ගැින. දෙනාගම දෑස් පීවිනි ජීවිත ශාන්තූ රසයක් ස්යාගන්නට මෙන් මේ ආදරභන්තයගේ උනුසුම් හිතුවක්කාර ලවන් විනාටි ගන්නක් එකට මුස්සුවූ තිබනි. ඇගේක් දෙකම්බොල් වලින් එනර් තුනී රශස්නය ඔගේ දැතගෙලි වලට වඩාත් සවුමිලෙස දැනුණී. ජය දෑස් පියාගත්තනම ජීවිතය විදෙ නිර්මණම අනුරාගේය රිසිසේ විඳගත්තාය. මොකු වේලාගට පසුව තෙත්තු දෙතුල් ඇගේ නිරවරණනූ ගෙලට බාගෙන හිට භාවනායන්නේ. ශීරඩවලින් රත්වඩ හදවතින් ලංවෝ ආදරවන්තයන් දෙදෙනකොට වචන ඒතරම් වැදග නත ජයාෝගේ හෙසකෙත්තර ඇඟිලි තුටු ගෙනගේ නිවී සැසගේ ආදරනියය බැනිි මත්ත්‍යෝ අදත් නදද. පැෑකාල පම ගතුූපසු ජාය ඇසුවාය. ඇත්තරම ඕගේ දෙනෙත් ආදර නිදාවකට පත්ව තිබුණි. ඒ නිින්ද්‍රාවේ ගැලි ජීවිතය ඉගන්නට හැකෙනම්. මම මේම ඉන්නම් තියාගන්නට ලැබේනම් කල්පයක්ෝ හෝ ලඟත ාගන්නට ඇසූදානම්මය මම මේක ඇරගත්තර කමක් නැද්. ඔහයගේ කමසේ පෙන්න්නවා ඇසුයි අහිංස කලෙසිනි. ඇය අනේදදිනි හා ආදන්ලෙස් සිනාසුනෑ. ඊටත් පසු ලැමද වසාලූ කමිසේ කුඩා බොත්්තන් විරර වූ ඒ සතපවා ගත්තායයි. ඇටෝගේ මෝනේ රස්්නයක්ත් හෝටගේ ලැමදේ උුස්සමත් දැන එකමලෙසේ. ආදරයටත් අනුරාග්‍යත් වෙන් කරන්න රේකාව දැඩිය ආදරකින් බැදන ආදරවන්තයෝ නොදනෙදී. හදවතම් පුදදුන් පසු ජීවිතේ ප්‍රනාාමය පුදදුන් පසු මේ ගතේ ඇති විශෂත්‍යය කුමත්ද.